රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා කියන උපාදාන ස්කන්ධ එකතුවට තමයි සත්වය කියන්නේ ඒ එකතුවම තමයි එකතුවට බැඳෙන්නේ මේක ප්‍රොසෙස් එකක් එක ක්‍රියාවලියක් එතනින් එහා රූපේ වෙනවෙන වේදනාව වෙනවෙන සංස්කාර වෙනවෙන සංකාර වෙනවෙන විඥාන වෙනවෙන සත්වයක් කියන්න පුළුවන් නම් රෝද නොවෙන එන්ජිම නොවෙන වින්ස්ක්‍රීන් එක නොවෙන වීදුරු නොවෙන බොඩි එක නොවෙන කාරුත් තියෙන්න පුළුවන් හරි අපි ඔව් අපි හැමදෙන්නේ දැන් මෙහෙමයි සඳ ඔව් මේ අපේ හැමදෙන්නේ දැන් සෝනංශය දෙනවක් ඉන්න නිසා ඉන්දි මහත්තයාට පොඩි සාධනක් දෙන්න වෙනවා මොකද තනි ෆයිට් එකක් දෙන නිසා ධම්ම සාකච්ඡාවේ අවස සිද්ධාන්ත සමග කරනකොට මම ඒක සාධාරණීකරණය කරනවා සෝනංශලාත් ඒ විදිහටම එතකොට අපි හැමදෙන්නේ දැන් මේ අපිට මේ අර දැන් අපි මේ සූත්‍ර විචිතාංගනේ මොකද? ඔව් මේ සූත්‍රේ දැන් මම බලාපොරොත්තු ඉන්දික තොරවත්ත මහත්තයා දැන් මම කිව්වනේ දැන් බ්‍රාහ්මණ පඬිතුරු මේ නුවණැති මිනිස්සු අහනවා බුදුහාමුදුරුව මොන වගේ මතයක් දරන කෙනෙක්ද? දැන් ඉන්දික මහත්තයගෙන් අහනවා බුදුහාමුදුරුව මොන වගේ මතයක් දරන කෙනෙක්ද? මොන වගේ දෙයක් පවසන කෙනෙක්ද? දැන් මහත්තයා උත්තර දෙන්න බලන්න. දැන් ඔය උත්තර වහන්සම කිව්වනේ. නේ නේ කොහොමද දැන් මහත්තයගෙන් ඇහුවොත් මහත්තයගෙන් අහනවා දැන් මහත්තයා තමයි බුදුහාමුදුරුවේ ශ්‍රාවකයා. දැන් මම තමයි අර ප්‍රශ්න අහන පඬිතුරු මම අහන බුදුහාමුදුරුව මොන වගේ මතයක් දරන කෙනෙක්ද? වහන්සේගේ දරුම් මතයේ පද්ධතිය ඇතුළේ ඉඳලම උත්තරයක් දුන්නොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සත්ව සම්මුතිය හැටියට සලකන නේ නේ මේ දේශනා හැටියට කියන්නේ චන්ද්‍රාගේ දරු කරන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. මොකද ඒ පහ තමයි සත්‍ය කියන්නේ. එතනින් යන්නේ. හරි. පොඩ්ඩ දැන් දේශනාව ඉක්ම දැන් මොකද මේ දැන් අද කාලේ මේ බුදුරජ සාරිපුත මහරහතන් වහන්සේගේ නුවණැති පඬිතයා ශ්‍රමණ පඬිතයා. ඉතින් අද කාලේ ওই බක පඬිතයන් ඉන්නවා ඒ දේශනාවේ තියෙන කාරණේ පිළිගන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒ හැබැයිම පඬිතයන් නෙවෙයි. එතකොට මං අහන්නේ ඉන්දික මහතෙකින් ඇහුවොත් බුදුරජාණන් වහන්සේ මොන වගේ මතයක් දරන කෙනෙක්ද? මොන වගේ දෙයක් පවසන කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාළන දෙයක් කියන්න ඕන. ඔව් ඒක. නොවදාළ දෙයක් කියන්න බෑ. ධර්මයට ගැළපෙන දෙයක් කියන්න ඕන. ඒ වුණත් ඉන්දික මහතේ කියන්න ඕන මොකද්ද? චන්ද්‍රාගේ දුරු කරන්නේ කුමක් කෙරී තියෙන චන්ද්‍රාගේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඒ කෙරී තියෙන චන්ද්‍රාගේ දුරු කරන්නේ මොන වගේ ආධිනියක් දැකලද ඇයි ඒක දුරු කරන්න කියන්නේ මොකක් නිසාද මොන වගේ ආධිනියක් දැකලද හරි ඒක හොඳ ප්‍රශ්නයක් ඔව් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචපාදන ස්කන්ධය ආධිනව දුරු කරන්න කියලා කියන්නේම මේක වැරදි නම් මම ඉවරදි කරන්න ඕන මේ පංචස්කන්ධය කියලා කියන්නේම සමස්ත දුක් වල එකතුව මේ කියන්නේ ඇත්තම මේ දුකක් සම්සිම අනාත් කියන්නේ මේ සාර විෂයාකාර සක්කාය දිට්ඨියකින් අපි ආත්ම කියලා ගන්නේ මේ පහමයි මම පොඩි නිවැරදි කිරීමක් පංචස්කන්ධ කියන වචනේ භාවිතා කරන්න එපා මුද වචනස් භාවිතා කරන්න එපා පංචපාදස්කන්ධ කියන වචනේ භාවිතා කරන්න එහෙම නැහැ එහෙම කිසිම දෙයක් පෙන්වන්න නැහැ කිසිම දේශනාවක් රහතන් වහන්සේ පංචස්කන්ධ දෙක කිසිම දේශනාවක් නැහැ රහතන් වහන්සේ දෙන්නේ පංචපාදස්කන්ධයක්මයි දේශාදීන ඔප්පු කරන්න එනිසා ඒක වයිතන පංචස්කන්ධ කියන්නේ ඒකට දේශනාවේ තියෙන උත්තරේ තමයි අපි කාගේවක්වත් අද දේශනාවේ එහෙම ඇහුවොත් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එහෙම ඇහුවොත් කියන්න කියනවා මේ රූපයේ කෙරෙහි තියෙන චන්ද්‍රාගය රූපේ කෙරෙහි තියෙන චන්ද්‍රාගයේ දුරු කිරීමේ දාහන් දේශන මොන වගේ ආධිනවයක් දැක්ලද කියලා එහෙම ඇහුවොත් උත්තර දෙන්න කියනවා ඔය විදිහට ඇහුවොත් උත්තර දෙන්න කියනවා මේ රූපේ කෙරෙහි ඇති රාගයේ දුරු නොකල මොනවද හරි වැදගත් දෙයක් එනවා ඕන අපි උත්තර දෙන්න ඕන විදිහ වැල්වට අරන් නැතුව අපි උත්තර දෙන්න ඕන මෙන්න මෙහෙම රූපේ කෙරෙහි රාගයේ දුරු නොකල කැමැත්ත දුරු නොකල ප්‍රේමයේ දුරු නොකල පිපාසයේ දුරු නොකල දාහයේ දුරු නොකල තණ්හාව දුරු නොකල කෙනෙකුට ඔහුගේ රූපේ වෙනස් වෙලා යද්දී වෙනස් ස්වභාවයකට පත් වෙද්දී මේක හරි වැදගත් කරන් කියලා ඉන්දිය මහත්තයා රූපේ වෙනස් වීම කියන්නේ තියෙන රූපේ වෙනස් වී යාම වෙනස් අපිට පත් වෙනදි කියන්නේ තිබිච්ච රූපේ නැති වෙලා තව රූපයක් හට ගැනීම උන්තර දෙයක් ආවා රූපේ වෙනස් වීම කියන්නේ තියෙන රූපේ වෙනස් වී යාම රූපේ වෙනස් අපිට පත් වීම කියන්නේ තිබිච්ච රූපේ නැති වෙලා තව රූපයක් හට ගැනීම ඔන්න මේක දැන් ගැටලුව කියනවා රූපේ වෙනස් වීමේදී රූපේ අංශබට පත් වීමේදී තණ්හාව දුරු නොකරත් රාග දුරු නොකරත් කැමැත්ත දුරු නොකරත් මොකද වෙන්නේ ඔහුට ශෝක පරිදේව දුක්ඛ දවනස්ස උපදේශ හට ගන්නවා හට ගන්න මේ දුක හටගත්තේ කාටද රූපෙටද හටගත්තේ පුද්ගලයටද මේ දුක්ඛ දවනස් මේ දුක හටගත් දුක්ඛ අර වජිරා සූත්‍රයේ කිව්ව සම්මුති සත්‍යයට හටගත්තේ ඒක එතන වෙන රූප වේදනා මේ සාරිපුත් මහ රහතන් වහන්සේ වැරදිලා නෑ සාරිපුත් මහ රහතන් වහන්සේ වැරදිලා නෑ ඒක නෑ නෑ මේ දැන් මේ ශෝත්‍රය ගිහ කරන්නකෝ දැන් අපි දේශනාව ගමු දැන් ඔය කියන හඳුනාගෙන විඥාන කියන ප්‍රොසෙස් එක තියෙනවනේ ඕකෙන් පිට සත්වයේ කියනවා නම් එයාට දැන් මහතේ මේ සූත්‍රය තියෙන කාරණේ මම කියන්න අයිසර සූත්‍රය තියෙන කාරණේ කියන මේ රූපේ කෙරී රාගයේ දුරු නොකල ඔව් පිපාසයේ දුරු නොකල ප්‍රේමයේ දුරු නොකල
10 දුරු නොකල. ඒ දුරු නොකියලා තියෙන මොකේද? ආ මොකයි අනික ඒක කියන්නේ. ඔය ඔය ටික ඇති වෙන්න ඕනේ විඥානය තුලනේ. නෑ විඥානය කෙරේ රාගය. විඥානය කෙරේ රාගය දුරු නොකල. විඥානය කෙරේ රාගය ඇති වෙන්නත් ඕනේ අර වේදනා සංඥා සංස්කාර පදනම් ගත විඥානයෙමයි. එතනින් යා වෙන එක දැන්. එහෙම එකක් මේ දේශනාවේ නෑ. ඔය දේශනාවේ දේශනාවේ නෑ. මම ඔය දේශනාව ප්‍රැක්ටිස් කරන කෙනෙකුට නෑ මේක පරිගන්නේ කියන්නේ මේක අවබෝධ වෙනවා දැන් වජිරාතරණිය රහත් තෙරණියක් නේ. ඒක මෙතන බොහොම පැහැදිලිව කියනවනේ සත්‍යය කියන සම්මුතිය මේකට උත්තර දීලා මම මුලින්ම කිව්වනේ ඒක දේශනාවෙන් අපි පිට යන්නේ හරි අපිට හින්න හිතලුවක් අපිට ඔළුවට එන දේවල් විකාර කතා කරලා හරියන්නේ නැහැ ධර්මයට වශයෙන්. අපි දේශනාවේ තියෙන දේ ගන්න. ඔසේ තව එක මතක කරගන්න සම්සේ මේක කියන්නේ දම් බනහනයිට. එයා වෙනේව අහලත් නැහැ එතකොට. එයා වෙනේව දන්නේ නැහැ. ඒක වෙනේව අහලා නැත්තම් එයා ඒගොල්ලෝ කොහොමද සත්ව පුද්ගලයේ මේ සත්ත්වයේ පුද්ගලයේ මේ නිත්‍ය වශයෙන් කියනවා දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක තමයි පෙළන්නේ. ඒ මොන්ඩිසෝරි මට්ටමේ ඉන්න කට්ටිය නම් කැම්පස් කතාව කියන්නේ නැහැ. ඔබවත් හොඳ දැනකටාවා. ඔබවත් හොඳ දැනකටාවා මේ 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 ශ්‍රමණ බණ්ඩිතවරු බ්‍රහ්මණ බණ්ඩිතවරු ඉස්පන් ධාතු ආයතන වශයෙන් මේ ජීවිතේ දිහා බලලා තියෙන අය නෙමෙයි. ඒකට ඒගොල්ලෝ මේ නැති ෂුල් මේ කියන්නේ මේ මේකේ තියෙන ගැඹුරු කතාව දැන් මට කියන්න. හරි දැන් හරිනේ. මහත්තයා කෑ ගහලා ඉවරයිනේ. ඔන්න දැන් බුදු සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ රූපේ කෙරෙහි රාගය දුරු නොකල. කැමැත්ත දුරු නොකල. ප්‍රේමය දුරු නොකල. පිපාසය දුරු නොකල. දාහය දුරු නොකල. තණ්හාව දුරු නොකල කෙනෙකුට ඔහුගේ රූපේ වෙනස් වෙලා යද්දි අන්න ඔහුගේ රූපේ වෙනස් වෙලා යද්දි වෙනස් ස්වභාවයකට පත් වෙද්දි අන්න කියන්නේ තියෙන රූපේ නැති වෙලා තව රූපයක් හට ගැනීමේදී අනේ දෙකම වුණා දෙකම වුණා දෙකම වුණා උපවංශ උපුටා ගන්න මේ සූත්‍රය හරි ඒක තමයි ප්‍රශ්න නැහැ උනස්ස ගන්න මේ දේවදාස දේවදාස සූත්‍රය සංයුතනික මේක බුද්ධ ජයන්තියේ තියෙනවා මට පොඩි අස්ථාදින ප්‍රශ්නයක් අහන්න ඔය දුක ඇති වෙනවා නම් ඇති වෙන්න ඕනේ මේ හැකනනාසේ දියෝක ශරීරය මනස කියන මේ ආයතන හයෙන් එකකනේ මනසෙන් පිට වෙන එකක් කියලා පුද්ගලයාට දුක දැනෙන්නේ අපි කියන්නේ පුද්ගලයාට දුක දැන් මේ 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 රාගය දුරු කරන්න බැරි වීමේ දැන් අපි දැන් කියනවා දැන් කියනවා අපි කියනවා අනිවාර්යෙන් අද ඔක්කොම කියනවා මහත්තයා අහන්න උත්තර දෙනවා අපි ඒකට උත්තර සවන අපිත් මහත්තයගෙන් මොකද වහන්සේ එහෙම කිව්වොත් මමත් පිළිගන්න ලැස්ති හරි අනිවාර්යෙන් නුවණ තියෙන කෙනෙක් මං දනු ඉන්දික තොටවත්ත මහත බොහොම ਵਿਚාරශීලී හිතන්න පුළුවන් කෙනෙක් ඒකේ අපි ඉන්දික තොටවත්ත කියන්නේ එහියෙක් නෙවෙයි නැත්නම් අපිට තිබුණ මේ සාකච්ඡාවට සුදු සරමකුයි ෂේට් එකකුයි අඳලා කොණ්ඩෙ පැත්තට පීරලා මයික් එකක් අතර දීලා පුතේ අපි ඔබ කියන හැම දෙයක්ම එහි කියන් කියලා එහෙම කෙනෙක් අපි වාඩි කරගත්තේ නැහැ. ඉතින් අපි දන්නේ ඉන්දික තොටවත්ත මහත්තයා කියන්නේ බොහොම ਵਿਚාරශීලී බුද්ධියකින් හෙබි කෙනෙක්. ඒක අපි දන්නවා. අපි එතකොට මෙතෙන්දී කියන්නේ මේ රාගය දුරු නොකල කැමැත්ත දුරු නොකල තණ්හාව දුරු නොකල කෙනෙකුට ඔහුගේ රූපේ වෙනස් වෙලා යද්දි ඔහු නැති වෙන්නේ නැහැ. මේ ඔහුට රූපේ කෙරෙහි තමයි මේ රාගය දුරු වෙන්න ඕන. රූපේ කෙරී රාගේ රූපේ කෙරී දහය දුරු වෙන්න ඕන. තණ්හාව දුරු වෙන්න ඕන රූපේ කෙරී. එතකොට ඔහු තුල ශෝක වැළපීම් දුක් දුන්නත් සුසුම් මෙලීම් ඇති වෙන්නේ නැහැ කියනවා. තායක සස වැදගත් කරනවා කව දැන් රූපේ වෙනස් වෙද්දී රූපේ අංශවලට පත් වෙද්දී ඔහුත් නැති වුණා නම් ඔහුට හටගන්න ක්‍රමයක් නැහැ. අන්න හරි. අයි කියන සංසි රූපේ දැන් වෙනස් වෙද්දී අංශවලට පත් වෙන්නේ. ඒ කියන්නේ තිවිච රූපේ නැතිලා අනිත් රූපේ හටගනිද්දී ඔහු ඒකම නැතිලා නම් හටගත්තේ ඔහුට දුක හටගන්න බෑ. මොකද ඔහුට රූපේ තියෙන එකක් හැටියට අහුවෙන්නේ. ඔහුට රූපේ නැතිලා නැහැ ඒක. එනේ දුක හටගන්න විදිය නැහැ. ඒකට මම මගේ තව උත්තරයක් දෙන්නම්. ඒක ඒක පැහැදිලි නේද? දුක හටගන්නේ රූපෙත් නෙමෙයි. අරක වෙනස් වෙදි පුද්ගලය තුලයි. පුද්ගලය තුලයි දුක හටගත්තේ. පුද්ගලය තුලයි දුක හටගත්තේ රූපේ වෙනස් වෙ විදිය. ඔව් හැබැයි අපි හැමෝම ඔය කියන ක්‍රියාවලිය වෙන්නේ ඉතාල වේගෙයි. ඒ වේගෙ සාමාන්‍යයෙන් කොහොමද මේ කියන්නේ වෙනස් වීමේදී අන්තිමට දැන් උදාහරණයක් කියන්නම්කෝ බල්බ් එකක් නෝමල් බල්බ් එකක් තප්පරයකට 50%ක් නිවිනිවි පත්තු වෙනවා. ඒක නිවෙනවා කියලා තේරෙන්නේ නැහැ නේ බලන් ඉන්න කෙනෙකුට. ඒ වගේ තමයි ඕක. ඒ කියන්නේ රූපේ වෙනස් වෙන බව ඇත්ත. හැබැයි රූපේ වෙනස් වෙන බව පවා දැනෙන්නේ ප්‍රඥාවෙන් ඒ දිහා බලන කෙනෙකුට විතරයි. සම්මුතිය සත්‍යයක්ද
සම්මුතිය සම්මුතිය සාපේක්ෂ සත්‍යයක් මං අර මගේ වීඩියෝ එකේදී මම ඔබවහන්සේ කිව්වා ඔබවහන්සේ හීනයක් ඇතුළේ ඉන්නකොට ඒ හීනය ඇතුළේ ඔබවහන්සේ අත්විඳිනාක දේශනාවෙන් ගමු මහත්ය අපි දේශනාවේ නේ දේශනාවේ පොතලේ සූත්‍රේ පවා කියනවනේ හීනයක් හැටියට දකින්න කියලා ජීවි හීනෙන් අවදි වූයේ හීනේ ඔබ දකින්න කෙනෙක් හීනයක් හැටියට දකිනවා නම් ඔව් හීනයක් හැටියට දැනගත් හීනයක් දකින්න කියලා දැනගත්තේ කොහොමද හීනෙන් අවදි වුණාද දැනගත්තේ කොහොමද අවදි වුණාද හීනෙන් අවදි වුණා නැද්ද හීනෙන් අවදි වුණාට පස්සේ ඊට කියලා දැනගන්නේ අපි හඳුරන්නේ හීනේ සාපේ මේ හැම එකම බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න වෙන්නේ මම අර ඉදා කිප් මේ සාකච්ඡා 3-4 දීම කිව්වා මේ අවාච්‍ය නිවන බුදුරජාණන් වහන්සේට දේශනා කරන්න සිද්ධ වෙන්නේ මේ ඉතාලම දුප්පත් මේ භාෂාවෙන් උභාසිත උඩ ඇහුවා බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ පර්ෆෙක්ට් නම් පරිපූර්ණ නම් උන්වහන්සේ උපමා පරිපූර්ණ මට පොඩි පොඩි ප්‍රශ්නයක් කියනවා හරි මට ඉන්දේ මාතේ තව ගැටුවක් කියනවා බුදුහාඳුර යමක් අවබෝධ කරාද ඒක කියන දක්ෂ කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ යමක් අවබෝධ කළා නම් ඒ දේශනා කළ එක සත්‍යයක්ම අද වෙලා තියෙන මේකනේ අද වෙලා තියෙන සමහර අය කියනවා බුදුහාමුදුරු දැන් කෙනෙකුගෙන් ඇහුව මේ දේශනා කළේ අවබෝධ කර එකක් කියනවා දේශනා කරන්නේ වෙන එකක් ඒ කොහොමද නෑ කිව්වේ ඒක එහෙම කටලා කියන නිතර යාට එක තේරුණේ කොහොමද දන්නේ නෑ නියා වෙන එක එහෙනම් තේරුණානේ ඉතින් එයා එහෙනම් දැන් උවහන්සේ තවම මම අහපේර උත්තර දුන්නේ නෑ රූපේ නොවන වේදනාව නොවන සංකාර නොවන සංස්කාර නොවන විඥාන නොවන අපි ඉතින් තියෙනවා ඒ සත්‍යක එන්ටිටි එක මොකද මේක ඉවර කළා අපි මේක ඉවර කළා අපි දැන් අපි මේ දේවදාස සූත්‍රයේ ඉවර කළා ඉතින් දැන් මේක මගි අපි මොහොතකට පිළිගමුකෝ එහෙම උවහන්සේ කියන විදියට එහෙම සත්‍යයක් ඉන්නවා කියලා නිත්‍ය වශයෙන් ඉතින් ස්ථිර වශයෙන් ආරම්භයක් අවසන් වෙන එක සත්‍යයක් ඉන්නවා බුදුහාමුදුරු දේශනා අපි කියන එකක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළේ මේ සත්‍යයන්ගේ ආරම්භයක් අවසන්යක් පින්නේ මේ සත්‍යයෙන්ගේ ආරම්භයක් අවසානයක් පෙර. හැබැයි මේ රූපය හට ගැනීම නිරෝධයක් තියෙනවා. දුකේ පටන් ගැනීමක් අවසානයක් තියෙනවා. දුකේ හට ගැනීම නිරෝධයක් තියෙනවා. දුකේ හට ගැනීමක් අවසානයක් තියෙනවා. ඔබවහන්සේ ඔබවහන්සේලා කියනවානේ පුරුණා කියනවානේ මේ පැවැත්මයි දුකයි දෙකක් කියලා. පැවැත්මට පාලියෙන් පාවිච්චි කරන වචනේ භවයනේ. ඔව්. නේ භවය. හරි. භවය කියන්න පුළුවන් තිති කියන්න පුළුවන්. භවය කියලා ගමුකෝ. භවය කියලා ගමුකෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා නේද මේ අර මේ භවය කියන එක අර අසුචිය ටිකක් තිබුණත් ගඳයි වගේ මේ භවය කොතන වුණත් දුක් සහිතයි කියලා. හරි. භව නිරෝධය අත්දකින්න පුළුවන්ද මට කියන්නකෝ? ඔබවහන්සේ පිළිගන්නවද සෝපාතිශේෂ නිර්වාණය සහ අනුපාතිශේෂ නිර්වාණය කියන දෙකක් තියෙනවා ගමක ගමක එකක් නෑ අපි ගමු සූත්‍රික ගමක සෝපාති අපි සූත්‍රික හැවියක් හරි මට කියන්න දැන් මෙන්න සූත්‍රය හරිද මං සෝපාතිශේෂ අනුපාතිශේෂ සූත්‍රය මට කියන්නේ රහතන් වහන්සේ මහත්මේ දන්නා කාලේට රහතුන්න් පස්සේ ඉන්නේ සෝපාතිශේෂ අනුපාතිශේෂද දැන් මම තමයි ඔක අහන්නේ හිටියේ මම මම ප්‍රශ්න කරලා යන්නකෝ මහත්මේ උත්තර අන්තිමට කියන්නේ අනුපාතිශේෂ සෝපාතිශේෂ රහතුන්න් පස්සේ විදියට මම වැඩි දිනක් නිවැරදි කරන්න රහත් උනාට පස්සේ අදගින්න සෝපාදේශනේ. හරි. ඉතින් රහත් වෙලා ඔන්න පරිනිර්වාණ අපි කියමු ඒකම කයාතරින් ඔන්න මෙන්න. ඔව්. කයාතරින් ඔන්න මෙන්නකන් තියෙන සෝපාදේශනේ අනුපාදේශනේ. සෝපාදේශනේ. කයාතරින් මෙන්න දශමය ඔන්න මෙන්නමයි තියෙන්නේ. ඒ සෝපාදේශනේ අනුපාදේශනේ. ඔව්. ඒතර කියන සෝපාදේශනේ වෙන්නේ ඉතින් අනුපාදේශනේ කොහෙද පෙනෙන්නේ? ඉතින් මම මයිර මම වහන්සේ ගහන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණය සහ අනුපාදිශේෂ පරිනිර්වාණය වෙනස මොකද කියලා මම අහන්නේ මම කිය දෙන්නා මම කිය සනස විස්තර කරන්න ඕ මම කියන්නේ සකට මෙහෙමයි සෝපාදිශේෂ කියන්නේ රහතන් වහන්සේ කයත් එක්ක සම්බන්ධය පවත්වන ගමන් කයට ආවේනික ස්පර්ශයන් ඔස්සේ පරිපූර්ණ සැපයක් උපදවන වාසය කිරීම තමයි සෝපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ අනුපාදිශේෂ කියන්නේ කය නිසා ආපු යම් ප්‍රශ්නයක් තිබුණද ඒකත් එන් වෙනවා. හරි. හරි. අපි හන්ද අනුපාදිශේෂ පරිනිර්වාණ සත්‍ය පඬිතුරු ප්‍රශ්න කරපු විදිහට මේ ප්‍රශ්න කරන්න හදන්නේ. නෑ මම මේ සූත්‍රයේ පරිනිර්වාණයට පත් වුණා සත්‍යය ඉන්නවා දැන් ඔබවත් සත්‍යය ඉන්නවනේ. මම සූත්‍රය ගන්න. ඒත් ඇකීම ලැබුවු එක්ස්පීරියන්ස් කරපු සත්‍යය ඉන්නවා. මම දැන් සූත්‍රය ගන්න. දැන් සෝපාදිශේෂ අනුපාදිශේෂ මෙන්න කියලා සෝපාදිශේෂ. කතමාචි වික්‍රේ සෝ මොකද කියුත්තක වලියද? කියුත්තක වල කුද්දක නිබන් දාතු දෙක. කියුත්තක වලියනේ. ඔව්. හරි හරි. මම දැන් කතමාචි වික්‍රේ සෝපාදිශේෂ නිබන් දාතු. මම මොකද සෝපාදිශේෂ නිබන් දාතු. ඉත මේකේ වික්‍රේ මේ භික්ෂුව අරහන් වත කීනසව ඔය කීනසව භික්ෂුවක උසිතව පොඩ හිමිට කියන උසිතව කතකරණීය ඔය බාර අනුපස්සතත්ව පරික්කින බව සංයෝජන සම්ජන විමුක්ත වෙන මේ විස්තර කර කෙනෙක් ගැන නෙමෙයිද ඔව් ඔව් අපිට බැලු බැලමන පේනවා මේ විස්තර ගැන කෙනෙක් ගැන ඒක පිළිගන්න පුළුවන් නේ මේ ඉන්දික මහත්තයා පිළිගන්නවද රහත් තුනෙන් පස්සේ පරිනිර්වාණය දැක්කා හිටිය කියලා පිළිගන්නවද සම්මුතිය මේ ඉන්න කෙනා ගැන නේද මේ කියන්නේ
මෙන්න අනුපාදි සේ කතමාති වෙක අනුපාදි සේස නිබ්බාන. අනේ අනුපාදි සේස දේශන. ඒක පානේ මරණි මැත්තේ. ඔව් මරණි මැත්තේ. ඔව්. ඉද බෙක බෙක. ඔව්. ඉද බෙක බෙක අරහං අවති. මේ කතා කරන්නේ කවදද? අනුපාදි සේස තාතනස ගැන. මේ කියන්නේ සෝපාදි සේස නේ අනුපාදි සේස. ඒක කයතරින් පස්සේ. ඔව්. ඉද බෙක බෙක. කයතරින් පස්සේ තමයි මේ මේ ගති ටික දේශන කරන්නේ. අරහං අවති කීනස ඔහොත් කීනස බික්ෂුව. කීනස බික්ෂුව. උසිතව කතා කරණිය ඔහොත්. ඔව්. වාර්ග මේ කල්ලේ කරන්නොන් දෙක කල්ලේ ඉවරයි. බර පැත්තෙන් තියලා අනුපාදි පිළිවෙලින් මේ ඔබවහන්සේ පිළිගන්නවද හරිය ඒ සත්වයාට දැන් මේ පරිනිර්වාණයෙන් පස්සේ අනුපාදිසේක පරිනිර්වාණයෙන් පස්සේ අනුපාදිසේක පරිනිර්වාණය වෙනකන් එයාට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ තිබුණානේ නෑ මෙහෙම සත්වයා කියන්නේ රූපට බැඳෙන කෙනෙක් වේදනා මම කියන්නේ ඒකේ වංශයා කියන සත්‍යය රහත්ත්වයට පත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේ සෝපාදිසේස පරිනිර්වාණයට පත් වෙච්ච මොහොතේ ඉඳලා බුදුරජාණන් වහන්සේ කියන්නකෝ අනුපාදිසේස පරිනිර්වාණය වෙනකම් මේ භෞතික කය තියෙනවා භෞතික කය ගැන අපි ඔක්කොම එකක වෙනවනේ අපිට දැන් මරණය පස් ඔය පරිනිර්වාණය පස්සේ මම ඒක පොඩි වචනයක් දෙන්නම් නිවන කියන්නේ උපදාරණ වාසිකන එකක් හරි ඉන්නකෝ මම කියන්නේ දැන් භෞතික කය තියෙනවනේ ඔව් ඒ කියන්නේ සෝපාදිසේස නිවන ඉඳලා අනුපාදිසේස නිවනකම් භෞතික කය තියෙනවා හරි ඒ භෞතික කය ඇසුරු කරගෙන ඔබවහන්සේ කියන විදිහට සත්‍යයක් ඉන්නවනේ හරි ඔව් ඒ සත්‍යයා රූපේ බැඳිලා හෝ බැඳෙන තුරු රූප වේදනා සංඥා සංකාර විඥාන පරිහරණය කරනවානේ හරි ඒ කියන්නේ ඇලිලා හෝ නැවේ හරි මේ වචන දෙක දැන් ඇලිලා හෝ නැවේ නේතුව ඒ පරිහරණය කරනවානේ දැන් මං අහන්නේ අනුපාදි ශේෂ පරිනිර්වාණයට පත් වුණු රහතන් වහන්සේ ඔව් එතනින් එහාට රූපයක් තියනවද නෑ ඒත් එහෙමද රූපේ ඇලි හෝ නැවේ පරිහරණය මම රූපයක් තියනවද දැන් බුදුරජාණන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා ධර්ම මේ දේශනාවෙම කියන බුදුහාමුදුරු කුම චන්ද්‍රාගේ දුරුවීම් පිළි කුමගේ රී චන්ද්‍රාගේ රූපේ කිරි චන්ද්‍රාගේ ඒක තමයි මේක ඒක දුරු වුණාට පස්සේ ඒ චන්ද්‍රාගේ දුරු වුණාට පස්සේ මෙන්න ඔහු තුල ශෝක වැළපීම් දුක් දොම්න සුසුම් හිලි මේක මට ඔහුනේ තියෙන උත්තර දෙන්න මම අහන ප්‍රශ්න නෙමෙයි පොඩ්ඩක් පොඩ්ඩක් වර්තමානයේ අවකාලිකව ඒ සත්‍යය ඉන්නවා කියලා පිළිගන්න හරි දැන් මට කියන්න ඒ සත්‍යය අනුපාදි ශේෂ පරිනිර්වාණ ධාතුවට පත් වුණාට පස්සේ හරි ඒ සත්‍යයට රූපයක් තියෙනවද මට දැන් මේකට උත්තර දෙන්න ඊට කලින් අනුපාදි ශේෂ පරිනිර්වාණයට පත් වෙන කලෙයි ඒ රහතන්ස් රූපයක් තිබ්බද? නෑ ඒ රහතන්ස් රූප પરම්පරාවක් තිබුණානේ. ස්කන්ධ પરම්පරාවක් නෑ. නෑ මම කියන්නේ රූපයක් තිබ්බද? රූපයක් තිබුණද? රූපයක් තිබ්බද? මේ රූප ඒ කියන්නේ නොවිලීම තියෙන්නේ. ඔය රූපලීම තියෙන්න නම් රූපයක් තියෙන්න ඕනේ. ඔව් ඒක තමයි. ඔව්. ඒ කියන්නේ රූපයක් තිබ්බා. රූපයක් නොතිබුණා නම් නොවිලීම කියන විශේෂණය යොදන්න හේතුවක් නෑනේ. හරි ඒක රූපයක් තිබ්බ කියලා පිළිගන්නවද? ඔව් තිබුණානේ. ඒක රූපයක් තිබ්බද මං අහන්නේ. හරි. එහෙනම් මේ එතකම වේදනා තිබ්බද? රහතන්ස් වල වේදනා තිබුණානේ ඇත්තටම මනාපමනාප අර සූත්‍ර වල තියෙනවානේ මේ. හරි. ඔව්. හරිනේ. ආ එහෙම එහෙම කියනවා නම් මං කියන්නේ එහෙම කියනවා නම් එහෙම කියනවා නම් දැන් කිව්ව එක එහෙම කියනවා නම් එහෙනම් කය ඇතෑරියත් මේ පහ තියෙනවා මේ පහ තියෙනවා කියලා මම අහන්නේ හරි අරම කියනවා නම් හරි එතකොට ඔබ වහන්සේලා පිළිගන්නවද පංචෝකාර ඒකෝකාර චතුෝකාර බව නෑ ඒක දේශනාවක මම දැකලා නෑ මට අපිට දේශනාවක නෑ නවසත්තාවාස ගැන තියෙනවනේ මේ මේ කුමාර ප්‍රශ්න වල කුද්දගනිකායේ සෝපාක හඳුරුන් එහුවම මේ නව නාමකින් කියලා නවසත්තාවාසක ඒක ඒ නවයේ ඉන්න ඕනේ ඔය විදියට හරි 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 ඒ කියන්නේ පංචෝකාර චතුෝකාර ඒකෝකාර ඒ කියන්නේ මොකද ඒක පිළිගන්න වෙනවනේ 30කට අය කියන එක ප්‍රශ්නය අහන්නක කමන්නේ නෑ ඔව් අපි ධර්මයේ තමයි වැඩි විස්තර කරන්නේ නමුත් ඔබ අහන්න පිළිගන්නවද නැද්ද කියන එක මම තමයි මගේ තර්කෙ ගොඩ නැගෙන්නේ එහෙනම් මේ ස්කන්ධ පහ කොහේ හරි තියෙනවනේ ඔබන්සිකේ තියෙනවනම් මගේ තර්කේ යාර භවයක් තියෙන්න ඕනේ කියන එක මොකද ඔබ වහන්සේම පිළි කිව්වා හරි ඔබ වහන්සේම කිව්වා පංචස්කන්ධ එක කියලා එකක් නෑ පංච උපාදාන ස්කන්ධයක් තියෙන රහතනස් කියලා හරි එහෙනම් උපාදානලේ යම් තැනක තියෙනවනම් අනිවාර්යයෙන්ම උපාදාන පත්‍ය භව වෙන්න ඕන නේද අන්න හරි බුදුහාඳුර කියා දුන්නේ උපාදාන ඒ කියන්නේ මේ මේ ප්‍රතිසම්පදයෙන් පෙන්වා දුන්නේ නැවත උපදින ආකාරය නෙමෙයි ජරාමරණ පත්න ආකාරය. ඔව්. චන්ද්‍රාගේ තිබ්බොත් ජරාමරණටයි පත් වෙන්නේ ඕනම කෙනෙක්. චන්ද්‍රාගෙන් තමයි ජරාමරණට පත් වෙන්නේ. යම් කෙනෙක් චන්ද්‍රාගේ තිබ්බොත් ඔහු නැවත උපදිනවා නෙමෙයි ජරාමරණටයි පත් වෙන්නේ. ඔව්. නෑ භවයක් තිබ්බත් එනං උට යජතින ජරාමරණක් තියෙනවා. ඔව්. ඒ වුණා යම් කෙනෙක් ජරාමරණ තියෙනං ඉතින් චන්ද්‍රාගේ තියෙනවා. දැන් ඒ ඒ තර්කය අනුව මේ රහතන් වහන්සේගේ විඥානය අපපටිච්චිත විඥානයක් නේ. ඒතර අපිට ඒකේ විඥානේ නෑ කියලාම තර්ක කරන්න බෑ. ඒතර ඔබන්සේ කියන පොඩි තර්කයක් තියෙනවා. ඒ කියන්නේ ධර්ම නිරෝධුණා නෑ නෑ ශූන්‍ය වුණා කියලා කියවෙන්නේ නැති නිසා හරි එතනදී ඔහන්සලාගේ මතයට පොඩි සපෝට් එකක් තියෙනවා මේ මේ ගෝතික හම්බුනේ කතාව මත ස්වාමීන් වහන්සේ දැන් මේ මේ අපි දැන්
මෙහෙම එකක් මට ඒවලා තියෙනවා. ඒ කියන්නේ එංගලන්තයේ මේ ඉන්න මේ පරිසරය ඉන්න අපි බන්දුල මහත්මයා කියලා. එතුමාට මම ගෝ මිනිමෙව කතාවක් කතිකාවතක් යනවා. මේ මෙහෙම කතා. අපේ ට්‍රේල් එක දැම්මට පස්සේ මං හිතන්නේ මේ කතා කරලා ඊට පස්සේ මේ ඒක මිනිමෙ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි. මේ මාතුකර ගැටුණා නැති කියන්නේ සැසර යන කුමාරද කියලා අහලා තිනවා. ඒකත් තම ආදීන සත්‍යය තවත් ගැමුනේ කෙසේ විග්‍රහ කළ හැකිද? ඊට පස්සේ අහලා තිනවා ශුන්්‍යතාවය කෙසේ විස්තර කළ හැකිද? නිවන ශුන්්‍යතාවය ඇති කියලා. ඔව් ඒ හතර උත්තර දුන්න බහම මම හිතේ වඩාත් තමයි මේ 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 වගේ පළිනේ කහන්නේ. පළිනේ කහන සැසර යන කුමාරද කියලා. මම කියන්නා සැසර කියන්නේ මෙහෙම දෙයක්. රූප වේදනා සංඥා සංකාර වෙන මේ ධර්ම තියෙනවනේ. මේවා උපදිනවා. මේවා ලෙඩ වෙනවා. මේවා දිරනවා. මේවා මැරෙනවා. සත්‍යය කරගෙන මොකද කරන්නේ මේ උපදින රූපයට බැඳෙනවා අල්ලගන්න ඊට පස්සේ සත්‍යයට අන්නේ දුක දැනෙනවා සත්‍යය දුක නෙමේ සත්‍යෙ මේ බැඳීම නිසායි දුකට ගන්නෙ හරිද එතකොට ඔහු එක ඔහු මුලාවෙන් දැක්ක නිසා ඔහුට විතර මං ඉපදුනා කියලා ඔහු එක මුලාවෙන් බාරගත්ත නිසා ඔහුට විතර මං ඉපදුනා කියලා මේ උපදින වේදනාව හිතෙන් අර විඥාන හයින් එකකින් නේද නෑ එහෙම ඒ ප්‍රඥාවේ මුලා අවිද්‍යාවෙන් අවිද්‍යාවේ පැත්තේ දැක්කිනේ ඊතරනේ ඉතින් රූප පහක සංකලන සංකලන ඒ නෑ මේක මේ කියන්නේ දැන් මිච්ඡා දිට්ඨිය සම්බන්ධ දෙයක් කියලා කියනවා මේ දිට්ඨිය තමයි මේක උපදින්නේ මේක දිට්ඨියෙන් උපදින දෙයක් ඒ කියන වේදනාව උපදින දෙයක් මේ සත්‍යය මෙන්න මේ උපදින වේදනාවට බඳුනෙන් පස්සේ ඔහුට හිතනවා මම මේ මේ ඔහුට මේ වේදනාව උපදින්නේ ඒ දුක ඔහුට දැනෙනවා ඔහු එක මුලාවෙන් බාරගත හිතනවා මම මුලාවෙන් බාරගත නිසා හිතනවා මම උපදිනවා කියලා හිතනවා හරිනේ මේක පාට මෙහෙම විඥානය උපදින දෙයක් සත්‍ය මිනිහ පුදුන විඥාණයට බැඳෙනවා. එහෙමයි. බැඳුනෙන් පස්සේ ඔහු එක මුලා ඒ බැඳිච්ච නිසා ඔහුට ඒ දුක දැනෙනවා. එහෙමයි. ඒ විඥාණයට දුක දැනෙනවා. විඥාණය දුක ඒ දුක දැනෙන්නේ සත්‍යයට. සත්‍යයට. ඒ විඥාණය ඊට පස්සේ මේ මුලාවෙන් බාරගත්ත නිසා හිතනවා මං පිපුදනවා කියලා. ඔක අනිපැතක දැමිස මරණේ මං ගන්නම් කෙලින්ම. රූපය කියන්නේ මරණ දෙයක්. වේදනාව කියන්නේ මරණ දෙයක්. සංඥා කියන්නේ මරණ දෙයක්. එහෙමයි. සංස්කාර කියන්නේ මරණ දෙයක්. විඥාණය කියන්නේ මරණ දෙයක්. සත්‍යය මැරෙන්නේ නැහැ. නැහැ. ඒතර මේ රූපේ මැරෙද්දී සත්‍යය මිට ඇලිලා හිටිය නිසා ඔහු විතර මම මරුණා කියලා. රූපේ මරුනේ. එතුමා මෙහෙම වෙලා තියෙනවා. මම සසර විස්තර. සසර විස්තර මේක විස්තර කරනවා. දැන් මේ රූපේ මැරෙද්දී ඔහුට විතර මම මරුණා කියලා. ඔහු ඒ අනුව වෙනස් වෙනවා. ඔහු ඒක බාරගත්ත නිසා ඒ අනුව හැසිරෙනවා. ඒ මුලාවෙන් මේ දැක්කේ. ඔහු හැදුවා හැසිරෙන්නේ කොහොමද මැරිච්ච කෙනෙක් හැටියට. එහෙමයි. හැබැයි මරුණේ රූපේ මේ විඥානේ. රූපේ එහෙම නැත්නම් වේදනාව එහෙම නැත්නම් සංස්කාරය එක්ක එහෙම නැත්නම් විඥානේ මරුනේ. මරුණා කිසිම යා මේ මුලාවෙන් බාරගත්ත නිසා යා විතර මම මරුණා කියලා. එහෙමයි. හැබැයි ඔහු මරුන්නේ මේ මේ අසු කරන කෙනා මරුන්නේ නැහැ. එයා ඒක මුලාවෙන් පරකට නිසා ඇතරනේ ආකාරයට. එහෙමයි. මේ නිසා හටගත්ත දුක දැනුනේ කොහෙද? ඔහුට. මෙන්න මෙහිම නිරන්තරයෙන් රූප වේදනා සංඥා සංකර හටගනින්ද වෙනසෙද්දි ඒකට බැඳි බැඳි යාම තමයි සංසාර කියන්නේ. නිරන්තරයෙන් රූප වේදනා සංඥා සංකර මේ පහ හටගන්නව නැති වෙනවා. එහෙමයි. ඒව තමයි උපදින්නේ දිරාණේ මැරෙන්නේ ඔක්කොම නේ ඒවා. අනේට බැඳි බැඳි යාම තමයි සංසාර කියන්නේ. යම් කෙනෙක් මේ බැඳීම නැවැත්තුවොත් අන්න ඔහු ස්ථාවර කෙනෙක්. තත කෙනෙක්. ඔහු වෙනස් වෙන්නේ නැහැ. ඒ රූපය උපදිනවා. ඔහු එකට ඒක බැඳෙන නිසා වෙනස් නැති එක මොකද්ද? ඒ කියන්නේ සත්‍ය සත්‍ය තථාගත තථාගත එතුමා කියන තියෙන්නේ මෙහෙමයි ඉන්නේ මම. දැන් එතුමා කියතේ අපි කේක්මනේ කියන්නේ මේකම අපිට. මම මේ ඒකට විග්‍රහ කරේ. ඒ කියන්නේ දැන් මෙතේ මම කියන්නේ උගද්දේ මෙතේට අදාළ නැත. පංච දමාරයන්ගේ ඇතුළට එන රූප පහක සංකලන විසි වේදනා සංඥා සංස්කාර පසුකර අවතිරිනවන්නේ විඥාණයටයි. සත්‍යයෙන් පුද්ගලින් නැතිවක් මේ සියල්ලද මායාවක්. නමුත් මායාව තුළ සීනිය තුළ මැට්‍රික්ස් එකක් තුල සිටින අපට සසර කියා ජීවිතයක් විදිනවා පිළිගන්නේ නැත. විශ්වය ඇතිවීමෙන් නැතිවීමෙන් පවතිනක් බවත් සිත සිතුවිලි හා විඥානයේ ඇතිවීමෙන් නැතිවීමෙන් ප්‍රතික්‍රියාකාර වීම විශ්වයේ ප්‍රධානතම ලක්ෂණ බව සසරින් මිදුණු විට පමණක් පේනු ඇත. කොණ්ඩංච ජටිල හේව සෝවාන් වී සංඝපද වී ලබද්දී ඉතා කෙටියෙන් පෙන්වීද මෙම ඇතිවීම නැතිවීම ලක්ෂණයයි. මේ වගේ නේ ඔය මහත්ය කියන්නේ මේක මේ විශ්වය තුල තියෙන එකක් කියන්නේ. එනේ බුදුහාමුදුරුවෝ ඔය කතාව කිලේ නෑ. ඒ බුදුහාමුදුරු කියලා බුදුහාමුදුරු දේශනා කළ තියෙන්නේ සත්වයන් තුල මෙහෙමයි දුක්ඛ සමුදය වෙන්නේ මෙහෙමයි දුක්ඛ නිරෝධය වෙන්නේ. දැන් සත්වයට බැඳෙන්නේ දුකට බැඳෙන්නේ සත්වය වෙන කෙනෙක් දුක ගැවෙන එකක් සත්වය දුකට බැඳෙනවා සත්වය දුකට ඇලෙන්නේ. අපි මාතුකාරෝ. ඒ කියන්නේ දුක්ඛ සමුදය වෙන්නේ මෙහෙමයි දුක්ඛ නිරෝධය වෙන්නේ මෙහෙමයි. දැන් අද විමසන්නේ මොකද්ද? සත්ත්ව සමහර අයගෙන සත්වයන් හටගන්නේ මෙහෙමයි සත්වයන් නූපදීනේ මෙහෙමයි. උපදීනේ මෙහෙමයි නූපදීනේ මෙහෙමයි. දැන් ඔබවහන්සලා කියන තර්කය අපි පිළිගත්තොත් මේ ඔබවහන්සලා කියන තර්කය අපි පිළිගත්තොත් මරණයෙන් පස්සෙත් මේ ස්කන්ධ පහ තියෙනවනේ. නෑ සත්‍ය කවදාවත් නැති වෙන්නේ නෑ. නෑ සත්‍ය නෙමෙයි මං අහන්නේ. ස්කන්ධ පහ තියෙනවා. ඔය ඒ මරණය කියන එක මරණය නෙමෙයි පරිනිර්වාණයෙන් පස්සේ ස්කන්ධ පහ තියෙනවා. අන්න හරි. නොයලී ඉන්නේ. මේ පහට නොයලීම කරන්න. එදෙන්න රූපට ඇදෙන්න ඕන. නොයලීම හරි ඇලි නොයලී වෙන්න බැහැ රහතන් වහන්සේට. හරි. ඒතකොට නොයලී ඉන්න ස්කන්ධ පහ තියෙනවා. නෑ රහතන් වහන්සේට ඉස්තර ස්කන්ධයක් නෑ. ඒ ස්කන්ධ හට ගන්නවා නැතිලා නෑ. ඒකට ඇදෙන්න නෑ. හට ගැනීමක් නිරෝධයක් ඇතින්න රූපය ඕන. රූපේ කෙරෙහි ඇල්ම ඇති වෙන්නේ මොකද සංයුත්නිකයි බීජ සූත්‍රය අනුව විඥාණයේ පවතින බෑ රූපේ දෙන සංඥා සංකාර නැතුව. අන්න හරි. රූපේ හරි පහම පවතිනවා. ඔව්.
ඒක මේ නැවතිසම රූපය හට ගන්න නැතිලා යනවා වේදනා හට ගන්න නැතිලා යනවා නැතිලා යනවා මේක සත්‍ය එතකොට අපි ස්වභාවය තමයි අරියල ඉන්නේ ඒක උපාදි ශේෂ පරිනිර්වාණ ධාතුවටපත් උනාට පස්සෙත් රහතන් වහන්සේගේ අන්තිම සිරුර අතෑරියට පස්සෙත් දැන් අතෑරිය කියන අර්ථෙනුත් ගන්න පුළුවන් නේ ඕන සත්‍යෙක් ඉන්නවා කියලා ඒතකොට අතෑරිය එහෙම තමයි දේශනා ඒ කය බහැර දැම්ම කියන සර්පේ කය බහැර දැම්ම වගේ ඇඳුමක් ඉවතලා ඒ කියන්නේ ඇඳුමක් ඉවතලා නෝ වගේ ඇඳුම ඉවතලා යමු කිය ඇඳන් හිටිය කෙනා නැති උන්නේ නැහැ සර්පේ කය බහැර දැම්ම කියන සර්පේ නැති උන්නේ ඔය ඔබ වහන්සේලා කියන එක භගවත් ගීතාව ඉතාල ගැඹුරින් විස්තර කරනවා නෑ දේශනාවේ තියෙනවා අපි අපි කියන්නේ දේශනාව භගවත් ගීතාවේ ඉන්නේ ඉඳ මහත් අහන්න හැදුවේ මොකද්ද ප්‍රශ්නේ කියන්නේ මම අහන්න හැදුවේ ඒ අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවේ පස්සේ ඒතර යාට මේ රූපය මොකක් හරි රූපයක් විඤ්ඤා වේදනාවක් සංඥාවක් ඒ මේ මේ රූප අනිත්‍යයි විඤ්ඤාණය තියෙනවා නම් මම දැන් තියෙනවනේ ඔබවහන්සේ කියන විදියට එහෙනම් ආපහු ඒතර එයාට සකලනාසේ දිය ශරීරය මනසකුත් තියෙන්න පුළුවන්ද තියෙනවා මේ හැටම නොයලීමේ නිවන කියන්නේ මේ හැටම නොයලීම එතකොට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ජාතිය සහ ජරා මරණ ඔබවහන්සේලා කියන විදියට ජාතිය නෙමෙයි ජරා මරණ ඇති කරන්නේ මේක නිවන මේ ධර්මයේ හොයලා දුන්නේ හැබැයි දැන් ඔය කියන විදියට ස්කන්ධ පරම්පරාවත් ඇතිවිවි නැතිවිවි යනවා නම් උපාදිසේස පරිනිර්වාණයෙන් පස්සේ ආයතන හයත් ඇති වෙනවා නම් ආයතනානම් පටිලා මේ කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාවෝ කියලානේ කියන එකත් ජාතියේ කොටසක්නේ නෑ මුචසවසෝ ජාති එතන ඒ ස්කන්ධ ඇති වෙනවා නම් ඒ ස්කන්ධ නැති වෙන්නත් එපේ පරිනිර්වාණය පස්සේ වට හරි එහෙනම් කන්දානම් බේතෝ මේ අර මොකද කලබලස්නික්කේ පොවෙන්න බැරි වෙන පුළුවන් මොකද අර දේහය ඇත්තටම සලුක් දේහයක් ගන්න නැති හින්දා හැබැයි ඒත් යම් ආකාරයක මරණයක් තියෙනවා ඔය කියන්නේ ස්කන්ධයන්ගේ බිනියාම නිසා ඔව් මරණ නිසා දුක හට ගන්නෙ නැහැ මරණට ඇලෙන්නේ නැහැ දැන් රූපට ඇලෙන්නේ නැහැ එහෙනම් මරණට ඇලෙන්නේ නැහැ අනුර රහතන් වහන්සේ නැවත නැවත මොනම හරි ක්‍රමයකින් අනුපාදිසස වල නිර්වාණයෙන් පස්සේ වහන්සලා කියන එක අනුව ඉපදිපදි මෙරි මෙරි යනවා මේක නෙමෙයි බුදුන්ට ඒ තමයි විස්සක් කියන්නේ කියන මහණනි සෝතාපන්න කෙනා ධර්මතාවයක් සතාපට වැටෙන්නේ නැහැ ධර්මතාව සකදාගාමි කෙනා සුද්ධවත් මේ එකවරේ කමලකට ආවෙතනේ ඒක ධර්මතාව ඒක සෝතාපන්න කෙනා සතර අපායට යන්නේ නැහැ වැටෙන්නේ නැහැ කියමින් කියන්නේ නැහැ නේ සෝතාපන්න කලයට පත් වෙච්ච කෙනා නෙති උනා කියන්නේ නැහැ නේ දැන් අපි එකපාරක් සාකච්ඡා කරනකොට මම සිහිපත් කළා ඉන්දික මහත්තයා දැන් සෝතාපන්න මේ දැක්මින් යුතු කෙනා අපි කියමු මේ දැක්මින් යුතු කෙනා සම්මාදිට්ඨියෙන් යුතු කෙනා නැත්නම් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා සීක බල ධර්ම වලින් යුතු කෙනා දැන් මේ සීක බල ධර්ම පිහිටානේ කය තුලද තමා තුලද තමා කියලා අපි ගන්නෙ ඇත්තටම ඔය කයයි සිත එකතු වෙන්නේ රූපස්කන්ධය කියන්නේ අපිම ගන්න. අයියේ අපිම ගන්න. තමා කියලා ඔබ දැන් වහන්නේ සීක බල ධර්ම ගුණධර්ම පිහිටන්නේ ගුණධර්ම පිහිටන්නේ තමා තුළද කය තුළද? කය තුළ නෙමෙයි. ඔබ වහන්සේ තමා කියලා කියන අපි කියන සම්මුති සත්‍යය තුළ. හරි. හරි. කොහොමද කර සම්මුති සත්‍යය තුළ හරි හොඳ දේවල් පිහිටලා තියෙනවා. ඒක මතක් කරන්නේ හොඳ දේවල් පිහිටලා තියෙනවා. අන්න හරි. හොඳ දේවල් පිහිටලා තියෙනුනේ. ඔව් හරි හරි. එතකොට හරි. සීක බල ධර්ම පිහිටන්නේ සම්මාදිට්ඨිය යුතු සම්මාදිට්ඨිය පිහිටන්නේ සම්මාදිට්ඨිය යුතු වෙන්නේ කයද ඔහුද? සම්මාදිටට පත් වෙන්නේ කයද ඔහුද? ඔව්. ඈ හොඳයිනේ සම්මාදිටට පත් වෙච්ච එක ඔහු. ඔව්. හැබැයි කයක් මොනම ආකාරයක හරි කයක් නැතුව මනසක් නැතුව හරි මම අහන ප්‍රශ්නේ. හරි දැන් කය පුච්චනෝනේ සම්මාදිටියෙන් යුතු. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සේක බල ධර්ම පිටනේ ඔහු තුලනේ. ඔව්. පිළිගන්න කය තුලද ඔහු තුලද? කය තුල. කය තුල. ඔහු තුල හරි. කය පුච්චන පිච්චෝ නැත නැති වෙන්නේ. හරි. එහෙනම් එතකොට ඔහුගේ කය පුච්චනවා. ඔව්. අපි බොඩියක අරන් ගිහිල්ලා ගෑස් එකේ දාලා පුච්චනවා කියන්නේ ඉන්දික මහතේ අලු වෙනව පුච්චනවා. අපි මොකද කියන්නේ අලු ටික ගන්නේ කියන්නේ. එහෙම කය පිච්චුව කියලා ඔහුගේ සම්මාදිටිය නැතිනොද? නෑ සම්මාදිටිය තියෙනවා. මොකද දන්නවද? ආහාර පොඩින්න. ඊළඟ සීක බල ධර්මනේ තියෙනවද? නෑ තියෙන්නේ නෑ. එතකොට ඔහු රැස් කරගත්ත පින පිච්චේ නෑ. එහෙම එහෙම නෑ. හරි. එතකොට ඒව අයිතිකාරය කවුද? කවුද ඒවෙන් සමන් නිතුනේ කාටද? ඒව පිහිටියේ මොකේද? ඒ අන්නේ ඒව පිහිටිය ඒක තමයි ඔය අපි ස්කන්ධ බලන ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ සත්‍ය කියලා අපි කියන්නේ බුදුහාමුදුරු දේශනා කළේ අන්නේ ඒක නේ දැන් එතකොට දැන් පුණ්‍ය පාප පහිනස්ස වුණාට පස්සේ රහතන් වහන්සේගේ ස්කන්ධ මේ මද අනුපාදසේ පරිණාම පස්සේ එකක්වත් තියෙන්නේ නැහැ දැන් මහත්ය ඉන්දික මහත්ය දැන් මම මුලින් කරපු විග්‍රහයට දැන් වහන්සේ මුලින් කරපු විග්‍රහය රහතන් වහන්සේගේ தත්ත්ව දක්වා හරි සෝතාපන්නයට හරි සකදාගාමි හරි ඔක්කොම හරි ඒ탁 ඉන්නවා අපි මෙන්න ඒතක් ඒතක් සත්‍යක ඉන්න ඒතක් ඉන්න බව එයා ඒ සම්මුතත්‍ය පිළිගන්න හින්දා නේ සසර සැරිසරන්නේ ඒක සම්මාදිට්ඨියෙන් යුතු කෙනෙක් ඉන්නවා ඔව් හරි සම්මුති මං කිව්වනේ දැන් සම්මුති වශයෙන් එහෙම ඒක ඔහු නැති වෙන්නේ ඔව් ඔව් එහෙම නෑ කිව්වොත් එහෙම සම්මුති වශයෙන් අය ඉන්දික මහතේ මේ ගැටලුවක් තියෙනවා ඇයි ඉන්දික මහතේ නිරාතරණය කියන්නේ මේ සම්මුති සත්‍යය පරමාර්ථ සත්‍යය බුදුහාමුදුරු මේක දේශකලන්නේ නේ සූත්‍ර වල සම්මුති කියන වචනේ ඉතාලම පැහැදිලිව අර කරත්ත උපමාවක් කියලා ඒ සත්‍යය පැනීම කරත්ත උපමාවක් කියලා ඒ සත්‍යය පැනීම ඒ වුණාට මහත්ය ඔය සම්මුතිය කියලා කිව්වට සම්මුති සත්‍යය සත්‍යය තියෙන සත්‍යය කියන්නේ දුක්ඛාර මට කියන්නේ දුක්ඛාර සත්‍යය සමුදාර සත්‍යය නිරෝධාර සත්‍යය නිරෝධගාමිනී පටිපදාර සත්‍යය මේක නේද පරම සත්‍යය මේක නේද පරම සත්‍යය ඔව් ඉතින් දැන් මහත්ල කියන්නේ පරම සත්‍ය වෙන එකක් කියලා. ඇයි? ඈ? මේ සම්මුති සත්‍ය පරම සත්‍ය ඔය විදියට තර්ක කරනවා නේද?
ඔය ඉතින් දැන් ඔබ සත්‍ය හතරක් කිව්වනේ. ඔව්. සුත්ත නිපාත කියන්නේ නෑ. ඒ සත්‍යය කියන්නේ සම්මුතියේ පරමාර්ථය. ඔය විදියට තර්ක කරනවා නම් ඔය විදියට තර්ක කරනවා නම් ඔය හතර තියෙන්නත් බෑ. මොකද සුත්ත නිපාත තියෙනවා ඒකම මේ සත්‍යං. එක සත්‍යයි තියෙන්නේ දෙකක් නෑ. ඒක හරි. මේක සත්‍යය. එහෙනම් ඔය හතර තුන තමයි තුනක් අයින් කරනවා. ඔබ නෑ නෑ. ඒ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය. අරක පොදුවේ කියන ඒක එක චතුරාර්ය සත්‍ය කියන්නේ. ඔය හැබැයි හතරක් නේ. ඔව් ඒකනේ චතුරාර්ය සත්‍ය. ඒක චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දුකත් දුකට හේතුවත් ඒ හේතුව නිරුද්ධ කරන් නිරුද්ධ කරන සිස්ටම් එක දැක්ම වැඩපිළිවෙල මෙන්න දුක හට ගන්න හේතුව සම්මුති පරමාර්ථ කියන එක වෙන විදියකට තෝරන්න කියන්න පුළුවන් සංකත අසංකත කියලා ඈ ඈ සංකත අසංකත වැරදිලාද කියලා ලොකු වැරදිවක් උනේ එක පාර හොඳ කල්පනාවෙන් උත්තර දෙන්න ඕන මුලින් කිව්ව දෙයට පස්සේ කියන එක ගැලපෙන්නේ නැති ගතියක් නෑ ගැලපෙන්නේ නැත්තේ කියන්නේ හරි මොකද කල්පනාවෙන් උත්තර දෙන්න හේතුව මම වහන්සේට කිව්වා මුලින්ම රහත් දැන් ඔය සම්මුති සත්‍යය එයාට සාපේක්ෂව රහත් බව ලබන කම්ම එයා ඉන්නවා එයාට අදාළ අර කර්ම ප්‍රොසෙස් එකක් තියෙනවා නේ නැත්නම් මං කියන්නේ මරන්නෙක් නෑ කියලා උත්තර දෙවද කියලා නෝනේ වහන්සේ අහනවනේ ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එකක් නේ. ආ. හැබැයි දැන් මම මගේ තර්කේ මං අහන එක තමයි ඔය මං අසංගත කතාව කිව්වෙත් ඒකයි. ආ. නිවන අසංගතයි කියනක වහන්සේත් පිළිගන්නවනේ. නිවන කියන්නේ අසංගත ධාතුව. අසංගත ධාතුවක් ඒක ඔහු ස්පර්ශ කරනවා. ඔන්න පටලවා ගන්න එපා. නිවන්තේ මේ සංකර ධාතු තියෙනවා සංගත ධාතු තියෙනවා. සත්‍ය ස්පර්ශ කරන මේ සංගත ධාතුව. ඒ නිසා සංගත ධාතු සත්‍ය ස්පර්ශ කරනවා කියලා. ඔතන ඒ කියන්නේ මට විනාඩියක් දෙන්න. දැන් සංකත ධාතු අසංගත ධාතුව. ඔන්න මේ ඔක්කොම මේ කොටස් දෙකකට දාන්න පුළුවන්. සංකතික ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායිති, වයෝ පඤ්ඤායිති, තිතත් අඤ්ඤතත්ම් පයි. මෙන්න මේ ගති ලක්ෂණ ඔහුට දැනෙනවද නැද්ද? රූපේ තියෙන මේ සංකතික ලක්ෂණ. හට ගැනීමක් පේන්න තියෙනවා. වනිසීමක් පේන්න තු පවතින දේ තුල විපරිණාමයක් පේන්න තියෙනවා. මේක අත්දකින්න පුළුවන් නේ. ඒ සංකතික ගති ලක්ෂණ ඔහුට අත්දකින්න පුළුවන්. එහෙනම් අත්දකින්න ඔහු නැතුන්නේ නැහැ නේ සංකත ස්වභාවය අත් දෙක කියලා. අසංකත ස්වභාවය. අසංකත කියලා බුදුහාමුදුරු දේශනාගේ නිර්වාණ ධාතුව. ඒ ස්වභාවය අසංකත ස්වභාවය බුදුහාමුදුරුවනේ දැනිලද දේශනා කළේ නැතුවද? ඒ ස්වභාවය දැනිලද දේශනා කළේ නැතුවද? ඔය ප්‍රශ්නේ කලින් වතාවකට ඔබ වහන්සේ මතු කරා. ඔව් මම අහන්නේ ඒ ස්වභාවය දැනිලද බුදුහාමුදුරු ඒ වෙලාවට මම කිව්වා මම විශ්වාස කරන විදිහට බුදුරජාණන් වහන්සේට අනුපාදි ශේෂපර නිර්වාණ ධාතුවේ අත්දැකීම දැනෙන්න විදියක් නැහැ. මොකද ඔය ඔබ වහන්සේ ගත්ත සූත්‍රයේම තියෙනවා ඒක මරණයෙන් පස්සේ අත්විඳින්නේ සම්පරායකයි කියලා. වහන්සේලාගේ තත්ත්වය. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අත්දකින්න නැතුවද? අත්දකින්න වෙන්න බෑනේ අර සූත්‍රයේ කියන්නේ. නෑ හරි අත්දකින්න නැතුවද බුදුහාමුදුරුවෝ අසංකත ස්වභාවය ගැන මෙන ඒතං සන්තං ඒතං පනීතං යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කිව්වේ බුදුහාමුදුරුවෝ ඒ ස්වභාවය අත්දැකලා අත්විඳලා අදකින් නැතුවනේ මේ අපි හඳුනේ අදකින් නැතුවනේ දැන් මේ ඒකනේ නිවනේ ආකාර දෙකක් බුදුරජාණන්ස් පැහැදිලිව පෙන්නන්නේ මම තමයි මහත්මී ඉස්සරම පැහැදිලි කරේ නිවන කියන එක බුදුහාමුදුර ක්‍රම දෙකෙන් මේ අත්දැක්ක මොකද ක්‍රම දෙක බෞද්ධයන්සේ මේ කය පරිහරණය කරන ගමම්ම මේ කය පරිහරණය කරන ගමම්ම ඒ කයට අදාළ කාරණා ස්පර්ශ වෙනවනේ ඒ කය නිසා සිදුකන ධර්මයන් තිනවනේ අන්‍යවතුල නිවන උපදවා ගත්තා ඒ ධර්මන උපයෝගී කරගෙන නෑ ඔබ වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ජීවමාන කාලේ මේ කියන්නේ මේ භෞතික කයින් ඉන්න කාලේ භෞතික කයින් ඉන්න කාලේම අනුපාදේශ පරිණාම ධාතුව බුදුරජාණන් වහන්සේ අත්දැක මේක ස්වභාවය බුදුන්ට අත්දකින්න පුළුවන් ඒක හේතුව තමයි මේකට අනුපාදේශ ස්වභාවය අත්දැකීම සහ ඒ නිවන කියන ධාතුව අත්දැකීම දෙකම එකක්ද ඔව් මම ඒකට හේතුව කියන්නම් මොකද මේ බුදුහාන්තු කරේ මේ කයින් ඉන්නම විතරමයි කරේ කයින් මම කිය මෙහෙම අහන්නම්කො බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 45ක ජීවිත කාලය ඇතුළත කුසිනාරාවේදී මේ පරිපූර්ණ පරිණාමය කියන්නේ ඔය අපි කියන පරිණාමයටපත් වෙන කලින් මම සූත්‍රකින් කියන්නේ නැහැ යම් තැනකදී අනුපාදිශේෂ පරිණිරවාණ ධාතු වල සමවැදෙනවා කියලා ඔබ වහන්සේ කියනවාද ඔව් මම ඒකට උදාහරණ මේ කියන සාවරකයන් කියන්නේ මහත්මට ඉසිගිලි සූත්‍රය මතකයිද ඔව් ඉසිගිලි සූත්‍රය කියන්නේ කොහමද ඔබල වන්දනා කරන්නේ පරිනිබ්බුතේ වන්දත අප්පමේ ඒ පරිනිබ්බුත කියලා පැනවුවේ දැන් ඉන ඇයිද නැති ඇයිද නෑ නැති ඇයි දැන් බුදුහාඳුරෝ වචනේ මේ වර්තමානේ පරවන්න නැද්ද? ඕ වචනේ පරවන්න නැද්ද? දැන් වික්ෂුණාසේ ඔක පරවන්න නැද්ද? බුදුරණන්සේ. ඔව්. ඔව්. අනේ හරි. දෙක එකක් කියලා දැන් තේරෙනවද? ඔය දෙක හැබැයි අපිට ඒ අදාල සත්‍ය පුද්ගලයා ඉන්න මොනද ඒක? නෑ මම කිව්වේ තරක හරිනේද ඉඳිනවා කියලා. ඔව් තරක හරි. 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 එතකොට ප්‍රශ්නේ මේකයි. දැන් මම අහන්නේ ඔබ වහන්සේගෙන් බුදුරණන්සේ මේ අවුරුදු 45ක ජීවිත කාලය තුළ කුෂිනාරාවේ පණිවිඩපත් වෙන කලින් අනුපාදිසේත පරිනිර්වාණයට පත් වුණාද? අනුපාදශේෂික කියන්නේ කේ ස්වභාවය අදකින්න පුළුවන්. මේ බෞද්ධංශ මෙහෙමයි කියලා. බෞද්ධංශ මේ අනුපාදශේෂික විශේෂයත් තමයි සදාටම කය ඇතෑරියා. කය ඇතෑරින් සදාට ඇතෑරින්ට කයෙන් වෙන් වෙලත් මෙට සම්බන්ධ වෙන්න පුළුවන්. සදාහලම කය ඇතෑරිය හැබැයි ආ දැන් ආයේ අලුතෙන් කයක් ගන්න තිබව පැහැදිලිද? අන්න හරි. ඒක හරි. ගන්න. ගන්න. ඉන්න. ඔව්. එයා දෙවියන් මේ කියන්නේ මේ කය ඇතෑරියේ දෙවේ නැවත කයකට පැමිණින්නේ. පැමිණින්නේ නැහැ. හරි. කයකට ඉන්නේ. ඒක එතකොට එයා එතකොට ඒ කියන සත්‍යය හිටියා වුණත් එයා දෙවියන් අතර හෝ බ්‍රහ්මයන් අතර හෝ
ඒ කියන්නේ වෙන කිසි තැනක මේ මේ අපි දැන් කිසි තැනට ඇලෙන්නේ නැහැ. කිසි තැනකට ඇලෙන්නේ පුළුවන්ද කියලා මම. නැහැ කිසි තැනට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති එක නෙමෙයි. දැන් ඇලෙන්නේ නැතුව තින්න පුළුවන්. දැන් ගුණාරාමේ ඇලෙන්නේ නැතුව හිටියානේ. ඒ වගේ එතකොට දේවතලයක හරි බ්‍රහ්මතලයක හරි මනුෂ්‍යතලයක හරි ඉන්න පුළුවන්. නැහැ මම තලයක ඉන්න කතාව නෙමෙයි කියන්නේ. මම උත්තර දෙන්න සංසාර. දසන්තද ඕරම තැනක ඒ කියන්නේ ඕරම රූපයක් ගෝචර වෙන්න පුළුවන්. මම මෙහෙම අහන්න. දෙවියන්ට අදාළ රූප ගෝචර වෙන්න පුළුවන්. බ්‍රහ්මතලයට අදාළ රූප ගෝචර වෙන්න පුළුවන්. මනුෂ්‍යතලයට අදාළ රූප ගෝචර වෙන්න පුළුවන්. අන්නේ ගෝචරෙන් රූපට ඇලෙන්නේ නැහැ. හරිද? මොන රූපෙට ගෝචරද ඒකට ඇලෙන්නේ නැහැ. ඕන ස්වභාවය. ඒකට ඉන්න තරක් නැහැ නේ. ඕනම දෙවියන්ට අදාළ විඥානෙ ගෝචර වෙන්න පුළුවන්. ඒට අදාළ ගෝචරෙන් මොකක්ද? අන්නර සත්‍යයර ඉන්න පරණ පැත්තේ ඒ සත්‍යයර ගෝචර වෙන්න නම් ඒකට එයාට අනිවාර්යයෙන් ස්කන්ධ සහ ආයතන තියෙන්න ඕනනේ. ඔව්. ඔව් ඒ කියන්නේ ඒකේ නොවිලි. ඒ කියන්නේ නොවිලම තමයි හුවා ඌට ගෝචරේ නොවිලි. ඒ සත්‍යයට යම් ආකාර රූපයක් තියෙනවා. ඔව් ඒක ඔහුට ගෝචර වෙන්නේ නොවිලීම. දැන් මෙහෙම තනකොට නිවන කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ නැතිවීමක් විනාශයක් නෙවෙයි. කෙටියෙන් කිව්වොත්. නිවන කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ නැතිවීමක් විනාශයක් නෙවෙයි. නිවන කියන්නේ ඒතත් දක්කා හිටපු සත්‍යයන්ගේ නැතිවීමක් විනාශයක් නෙවෙයි. නිවන කියන්නේ දුක්ඛ නිරෝධේ නිවනයි. ස්පර්ශ නිරෝධේ නිවනයි. තණ්හා නිරෝධේ නිවනයි. අවිද්‍යා නිරෝධේ නිවනයි. ජරා මරණ නිරෝධේ නිවනයි. භව නිරෝධේ නිවනයි. මේ ඔක්කොම අත්දැකීම. හරි. එතකොට මේ අත්දැකීම ලබන්නේ ඒ අත්දැකීම ලබන ඔහු ඉන්නවා. ඔහු නැති උන්නේ. දැන් එතකොට උන්ට ඔහු ජරා මරණ නිරෝධය අත්දැකීම. වාස නිවන ගැන ආකාර කීපකින් පැහැදිලි කරානේ. දැන් නිවනෙන් පස්සෙත් චක්කු විඥාන චක්කු සම්පස්ස ජා වේදනා ඒ ටික තියෙනවද ඔබ හන්සේ? නොයලෙනවා. නොයලෙනවා. නොයලීම. අනිතයට තියෙන එකට ඇලෙනවා මේ නොවිලි ඉන්න ක්‍රමය හොයාගන්න. මේ සත්‍ය ඇලින්න එකේ බුදුහතර ගන්න. එතකොට මම අර කලින් කතා කරද්දී එතකොට එහෙනම් ඒගොල්ලෝ කතා කරන අනිතයත් සංවේදනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ඔය සූත්‍ර පිටික කොහේ හරි තැනක තියෙනවද? අතීත බුදුරෙයෙක් හරි අතීත පසේ බුදුරෙයෙක් හරි අපේ බුදුහාමුදුරුවෙක් හරි අඩුගානේ අපේ ශාวกෙක් එක්ක හරි සාකච්ඡා කරන්නේ. මම ඒක හොඳ බලන්න. මෙහෙම ගමු. බලන්නකෝ ආටානාටි සූත්‍රේ වෛශ්‍රම දිවිරාජය ගෞතම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඩ ඉද්දී වෛශ්‍රම දිවිරාජයා ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ඉස්සරහා ගිජ්ජකුට පර්වතේ වැඩි ඉදි තමයි මේ ආටානාටි සූත්‍රය සිද්ධ වෙන්නේ. එතකොට බොහෝ දේවරු ඉන්නවා. මෙතන මගඵලලාභී දේවරුත් ඉන්නවා. එතකොට බොහෝ යක්ෂ සේනාව, නාග සේනාව, ගාන්ධර්ව සේනාව, ආටානාටි සූත්‍ර සඳහන් කුම්භාණ්ඩ සේනාව, ඊට පස්සේ සෙම්පති දේවරු, මගඵලලාභී දේවරු මේ ඉන්නව මෙතන. ඉද්දි මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඩි ඉද්දි වෛශ්‍රම දිවිරාජයා වන්දනා කරනෝ විපස්සිස්ස නමතු චක්කුමන්තස්ස සිරිමුතු සිකිස්සපි නමතු නහතකස්ස තපස්සිනෝ නමතු කකුසන්දස්ස කියලා මේ විදිහට සියලු බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරනවා. සාමාන්‍ය බුදු කෙනෙක් ඉදිරියේ කවුරුවක්ක බොරුවක මුලාවක පොඩි මොහොතක්ක දිල්ලන්නේ. හරි. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ එවෙලේ නිවරිදි කරන්න ඕන වෛශ්‍රම දිවරාජයට කියන්න ඕන පින්නත් දෙවිය ඒ බුදුවරු ඔක්කොම දැන් නැහැ. ඒ ඇයිට වන්දනාට දැන් ඉන්නේ මං විතරයි. මට විතරක් වන්දනා කරන්න කියලා. එහෙනම් බුදුහාමුදුර නිවැරදි කරන්න ඕනේ. ඊට පස්සේ අපිට කාලය. ඔව් ඊට පස්සේ එහෙම වන්දනා කරලා සීළු බුදුරජාණන් වහන්සේලා එක විටම ගෞතම බුදුරජාණන් වහන්සේත් එක්කම මේ සද්බුදුරජාණන් වහන්සේලාට වෛශ්‍රම දිවිරාජ වන්දනා කරලා යේ ඡාපි නිබුතා ලෝකේ යතා භූතං විපස්සිසු තේජන අපිසුනා මහන්තා විසරා. ඒ බුදුවරු නිවනට වැඩිසේක්මේ මේ සිළු බුදුරජාණන් වහන්සේලා. ගෞතම බුදුන්ට ඇතුළම කියන්නේ. සමකල කියන්නේ. නෑ ඉතින් ඒක වරදක් නෑ නේ. මොකද නිවනේ වහන්සේම වෙන්නවනේ ඉතිඋත්තක පාළිය නිවනේ ආකාර දෙකක් තියෙනවානේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ නිවනට ඇතුළත් කිරීමෙන් අර තර්කයට මේ ලොකු සහයක ඒ කියන්නේ ඒ තේජන අපිසුනා ඒක කියන්නේ තත්තත විපස්සති. අර බුදුහාමුදුරු තත්තත විපස්සති මේ වෙලාවෙත් බුදුහාමුදුරු තත්තත විපස්සති. ඒ දෙකම එනවා. ආයි කියන්නේ තත්තතේ මට ඒ තේජන අපිසුනා විපස්සති කියලා තියෙනවා. නෑ ඒ තේජන අපිසුනා මහන්තා විසරා විතසාරතා හිතන් දේව මනුස්සානම් යන්නම සම්ති ගෝතම විජ්ජාචරණ සම්පන්න මහන්තං විස්සාරද. ඒ කියන්නේ මේක තිය තව ඉතන ඒ ක්‍රියාවේ පැහැදිලි නෑ ඒක අතීතද වර්තමානද කියලා. නෑ නෑ ඒක චේතන ගරටි මත ගන්න පුළුවන් මම කියන්නා. ඔව්. ඒ කියන්නේ මෙතෙන්දි මහත්තයා කියන්නේ මොකද? තියෙන යථා භූතං විපස්සස. ඔව් ඒක. අන්නයි යථා භූත. ඔව් මෙතෙන්දි කියන්නේ බුදුරජාණන් වහන්සේලා අසම සමයි කියන. ඔව්. මේ බුදුරජාණන් වහන්සේලා අසම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා සමාන වෙන්නේ තව බුදු කෙනෙකුට. ඔව්. දැන් බුදුරජාණන් වහන්සේලා නැත්තම් ඇතම එහෙම සමානයක් පනවන්න බෑ. මෙන්න මේ ඒ කියන්නේ ඒ හා සමානයි. ඒ ඒ බුදුරජා සම්මා සම්බුද්දත්වයට පත් වුණු අතීතයේ බුදුරජාණන් වහන්සේලා නැත්තට නැති වුණා නා. දැන් මේ සමානයි කියන කාරණේ යෙදින්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේලා සමානයි. දැනුත් සමානයි. අසම සම වෙන කෙනෙකුට සමාන නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත් උනේ
ශේෂ්ඨත්වයට පත් උනේ අග්‍ර උනේ අවුරුදු 45කට විතර නෙවෙයි. බුදුහාමුදුරු දැනු ශේෂ්ඨය. මේ මොහොතේ ශේෂ්ඨය. මේ මොහොතේ වැඩ ඉන්න හොඳම කෙනා බුදුහාමුදුරු. අග්‍රම කෙනා බුදුහාමුදුරු. දෙපා ඇති සතුන් අතර, සිව්පා ඇති සතුන් අතර, බොහෝපා ඇති සතුන් අතර දෙවියන් සහිත දැනුත් ඉන්න දෙවියරු. බ්‍රහ්මයන් දැනුත් ඉන්න. අන්නේ දැනුත් මේ බ්‍රහ්මයන් අභිභවාගෙන ඉන්න. ඒක මෙහෙම දැනුත් දෙවියන් අභිභවාගෙන. මෙහෙම කියන්නද? ඒක මෙන්න මේ 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 ධර්මයේ ඉන්නේ මම සරල උපමාවකින් කියනවා. අපි හිතමු කවුරු හරි දැන් හුසෙන් බෝල් ලෝක වාර්තාව තිබ්බ කියලා මීටර් 100. ඒතර එයා මැරුණත් ආයෙත් ඒ මීටර් 100 වර්ල්ඩ් රෙකෝඩ් එක හඩනකම් එයා තමයි ඒකේ බෙස්ට්. එයා හිටියත් නැත. එතකොට බුදුරජාණන් නැවත සම්මා සම්බුදුරේ සම්මාන හිටිය. එහෙනම් ඉතින් හිටිය කියන්නේ. හිටිය කියලා කියනවා. ඒ කියන්නේ එයා හිටිය. අතීතේ. ඔව්. ඒ බුදුහාමුදුරේ එහෙනම් කියන්න ඕන. ඒ කියන්නේ එච්චර සරල දෙයක් තේරෙන්නේ නැත්නම් මොඩියෝ වෙන්න බෑ නේද බෝ? නේ නේ එහෙනම් මෙහෙම. එහෙනම් කියන්න ඕන පින්නත් මහණනි මම මේ අග්‍රය කියලා කියන්නේ අවුරුදු 45කට විතරයි. ඊට පස්සේ මම ඊට පස්සේ තථාගතයන්ව නැත්තර නැති වෙනවා. නේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ කාල සීමාව කොහොමද දක්වලා නැන්නේ? නෑ ඒනික අතීතද වර්තමානද අනාගතද බුදුරජාණන් වහන්සේලාගේ ආශිර්වාද කිනෙකුට කියන්න බෑ. ඔසස සස මම ඒක මම පිළිගන්නවා. ඒක මම පිළිගන්නවා. ඉතින් මාත් මෙන්න මේ සූත්‍ර විභාග මේ පග්ගුණ සූත්‍රයේ සංයුතික හතර. ඔව්. ආතිනික වන්තේ තං චක්කුන් යේන චක්කුණු නා අතීතේ බුද්දේ පරිනිබ්බුත්තේ ජිනපපංචේ ජින්න වට්ටුවේ පරියාදින්න වට්ටේ සබ්බදුක්ඛ විදවන්තේ පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය. යම් බුදුරජාණන් අති කියන්නේ සියලු දුක් මේ තණ්හා මේකට මම කියන්නේ වාස නැසු තෘෂ්ණ ඇති ප්‍රපංච ඇති නැසු තෘෂ්ණා මාර්ග ඇති කෙලවර කර සසර ඇති සියලු දුක් ඉක්ම වූ ඉක්ොත් බුදුරයන් පිරිනිවි නම් පිරිනිවි යම් ඇසකින් පරමනවා නම් එබඳු දශක් ඇත්තේදයි. අනේ පිරිනිවි බුදුහන්තර යම් ඇසකින් පරමනවා නම් එහෙම ඇසක් තියද? ඉතින් බුදුරු නැහැ කියලා කිව්වේ නෑනේ. අතීතේ පිරිනම් පාපු බුදුරු යම් ඇසකින් පරමනවා නම් එහෙම ඇසක් තියද? මේ බුදුරු නැහැ කියලා කතරන්නේ කියන්නේ. එනක බුදුරජාණන් වහන්සේ නැහැ කිව්වේ එහෙම ඇසකින් පරමනවන්න බෑ කියලා කියන්නේ. පගුරු සත්‍ය ඔය බුද්ධයන් පරිවර්තනේද? ඔව් බුදයන් පරි. හරි. ඒක පොලිටිකයි කියන්නේ මොකද ඒක බලන්න ඕනේ මේ මේකේ ක්‍රියාපදේ ඉන්න වර්තමාන මොකද මේ හතිනක මේ සංජිත්ක හතරේ හතරේ පගුරු සූත්‍රේ හතිනක අපේ කාලය ඇයකටත් එහා ගිහිලා තියෙන්නේ හතිනක බන්තේ තං චක්කුන් යේන භගවත අතීතේ අතීතේ බුද්දේ පරිනිබ්බුතේ චින්න පපංචේ චින්න වට්ටුපමේ වට්ටුමේ පරියාදින්න වට්ටේ සම්මත මෙහෙම කර දැන් මේ සාකච්ඡාව අදාළ මෙන්න මෙහෙම එකක් තියෙනවා දැන් උන්වහන්සේලා දිගින් දිගට කියන්නේ උනා මේ මේ පරිනිර්වාණයෙන් පස්සේ පස්සෙත් මේ ආරම්භයක් අවසානයක් නැති සත්‍යයක් ඉන්නවා කියන අවසානයේ සර ඒකයි සම්දේ මොවි වෙලා හඳුරුවා තරක පිළිගන්නවා මේ සත්‍යයේ ආරම්භයක් නැහැ කියන එක ඒක අභිධර්ම යනුවත් ඒගොල්ලෝ පිළිගන්නත් පුළුවන් විශේෂ පොතේ කියනවා හැබැයි අර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ප්‍රමාණයක් නැහැ කියන එකත් මම හිතන්නේ මම ඔබවහන්සේ මතක ඇති ඒක මේ මහායානික හැටි අපි පිළිගන්නවා ඒක මේ මේ මොකක්ද ස්වර්ණභාසෝත්තම සූත්‍රයේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ආයුෂ දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් සක්‍රයෙකුටවත් තවත් බුදුරේ කර වෙන කිසි කෙනෙකුට කියන්න බෑ කියලා ප්‍රමාණය. හරි ඒක ගැන ප්‍රශ්න නැහැ. හැබැයි දැන් මේ ප්‍රශ්න තමයි සඳ මහත්තයා දැන් අපිට ඊළඟ සාකච්ඡාවේදී උන්වහන්සේගෙන් මම උත්තර බලාපොරොත්තු වෙනවා. අර assemble කරපු කරත්‍ය උපමාවට උන්වහන්සේලාට වෙලාවක් මදි වුණාද? මොකද වෙලාවක් මදි වුණාද? ඉතින් අපි ප්‍රශ්න ටික ඔතම යන්කෝ. ඔව්. අපි දිගටම ප්‍රශ්න ටික උන්වහන්සේ පරිමත ඉන්නව නැද්ද? ඒ ප්‍රශ්න ඔකම අහගෙන යන්න. ඒ නිසා assemble ක රෝධ නොවන, එන්ජිම නොවන, වින්ස්ක්‍රීන් එක නොවන, එතකොට මොනවාද ඇක්සලරේටරේ නොවන ඒ කාර් එකේ තියෙන කැල් ටික තියෙන්නේ. ඒ ටික අයින් කරාම කාර් එකක් කියලා එකක් තියෙන්න බෑ. ඒ ඔක්කොම assemble කරාට පස්සෙ තමයි යපාහි අංග සම්භාරය. එයා ඒ කොට parts ටික හරියට assemble කරාම හෝතු සද්දවලත් ওই ටික කරත්තයක් කියලා කියනවා. ඒ වගේ මේ වජිරාතෙන්නේ මම ඒක උදාහරණයක් ගත්තා. ඒක example එකක් ගත්තා. ඒක තමයි ලේසියෙන් උත්තර දෙන්න. ඒවං කන්දේ සත්‍යයස ඒ වගේ මේ ස්කන්ධයන්ගේ එකතුවට සත්‍යය කියලා හෝති සත්වොත් සම්පත. ඒක මහත්යේ තින්දි කියන්නේ ස්කන්ධ ධාතුව තුල ස්කන්ධ පිඩියක් තුල සංස්කාර පිඩුවක් තුල සත්‍යෙක් නෑ කියලා කියන්නේ සංස්කාර පිඩයක් තුල සත්‍යෙක් නෑ කියලා. මම මෙහෙම අහන්නයි පුළුවන් ඔකම අර ඒක අර්ථය අපි විස්තර කරමු. අපි නෑ අපි සූත්‍ර විස්තර කරමු. සූත්‍රෙම විස්තර කරන්නේ. දැනක් නෑ සූත්‍ර සම්පූර්ණ විස්තර. අපි ළඟ සාකච්ඡාවදී එක ගමුසත් මතේ මම දැනුත් මම කියන්නේ බෞද්ධ දලුම් පද්ධතිය අනුව. මේ 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 කියන විදිහ ස්ථිර වශයෙන් පවතින සත්‍යේ පුද්ගලය කියන පරමාර්ථ වශයෙන් පවතින සත්‍යේ පුද්ගලය ගැන පිළිගන්න බෑ. හැබැයි බැලූ බැලමට ඔබ හන්සලා කියන එකේ තර්කයක් තියෙනවා. තර්කය අපි අප්පියා කියන එක මේක මෙතනට වළංගුනද? ඔව් ගන්ධප්පයා කියන එක නතරම වෙනවා. මම මවකසක් කරා යන දැන් අපි කියන බුදුරජාණන් සම්බන්ධ වෙන්නේ නැද්ද එතකොට? සම්බන්ධ වෙනවා. මේ සත්‍ය කියන්නේ මේ මරුණත් සත්‍ය ඉන්නවා. මරුණත් වෙන නිසා වාස කියනවානේ මරණය පස්සේ සත්‍ය මරණය අත්දකිනවා කියන්නේ. අන්න. අපි අර වජිරා සූත්‍රයත් අරගෙන කියනවා නහි අත්ත කතම් බිම්බන් නහිදම් පරකට. හරි. ඔව් දෙවෙනි කොටසක් තියෙනවා. අද දැන් ඔව් අද අපි දෙවෙනි කොටස අද කරමු. අපි දෙවෙනි කොටසත් කරමු දැන් දවල් දානටත් කිට්ටු වෙන වෙලාව. මොකද අපිට අවශ්‍ය මාතෘකාවක් නැහැ. අපි පැහැදිලිව පෙන්නනවා.
ඒක තමයි කෙනෙකුට දෙන්න පුළුවන් උතුම්ම දේ. හැබැයි ඒක යම් විකෘතියක් කරනෝ නම් අපි ඍජුවම ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් නිකමට හිතන්න සුසන්ත මහත්තයා නිකමට හිතන්න මේ වගේ ඍජුව ධර්ම සාකච්ඡාවට ආරාධනා කළ රටේ වෙන භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙන්නේ. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේලාටත් අපි වගේ ආරාධනා කරන්නකො. හිට ආරාධනා කළොත් අපි හිට යනවා. මොන වෙඩි තිබුණා? මට ඔකට උත්තර දෙන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේ මොකද අපිත් එක්ක ඊගවට ඉඳන්ති කියන්නේ නැහැ. වහන්සලා නම් වශයෙන් කතා කරපු මේ මට ඒක කියන්න වෙනවා ඉඳි මට ඒක නිසා නම කියන්නේ නැහැ මම. සෝනස් මම කතා සෝනස් අපි මේ අපි මොකක් හරි වීඩියෝ එකක් කරමු කියලා. ඔබ වහන්සේගේ 24 ට එක්කෙනෙක් වෙන ඒ සෝනස් වහන්සේ හිමිනම. හා. ඉතින් කිව්වේ ඒ මේ මගේ නම එහෙම කියලා තියෙන නිසා අපි පොඩ්ඩක් ඉමු කියලා. ඒක මේ 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 ඔබ වහන්සේලා අඩුතක් සේරුවකින්ද ඕ කියලා මට හිතා මේක මේ මට තේරෙන්න ගන්න බැරි වෙන පොත්පත්ම පෙරලගෙන ඉන්න මේ පොතෙන් යන මිනිස්සු කිනහ දහාමෝදු නෑ නෑ අපිට මහත් වගේ තමයි ඒ මහාමුදුරු නෙමේ නිකුත් සෝනස් වහන්සේලා කියලා කිව්වේ මට. ඒ සෝනස් වහන්සේ මේ කිව්වේ නෑ. ඉතින් මේ දැන් එතනදී අර 24 නමකට අපි කරපු ඔබවහන්සේ කරපු ඒ අභියෝගය නිසා ඒ 24 මල්ලකට වීඩියෝ කරන එයිද කියන එකයි සැකේ මටත් තියෙන්නේ. නෑ ඒක මහත්මේ මෙහිමයි. ඒක ඇවිල්ලා ඒ අයගේ නොහිකියාව. හැබැයි බුද්ධ පුත්‍රයෙක් නම් ධර්ම ඉස්මතු වෙනකොට කැමති නම් මේ අවස්ථාව මගහරින්නේ නැහැ බුද්ධ පුත්‍රයෝ. මොකද මේ අපි කතා කරන්නේ මහත් පුතෙන්මලු යන්නේ. නේද? අපිට මහත්තයා අපේ හිතලුවක් කියන්න බෑනේ. අපිට අපිට අපි කැමති බුදුහාමුදුරුව අදාළ දෙයක් කියන්න. හරි අපි දෙවෙනි කොටසේදී කියන්න. මොකද දැන් කවුරුත් කවුරුත් එක එක්කිනාගේ අදහස් ඉදිරිපත් කළොත් බුදුහාමුදුරුව දේශනා කළ මූලික බුද්ධ දේශනාවට මොකද දෙන්නේ? මහත්තයේ මහත්තයගේ අත්දැකීමක් කියනවා. ඉන්දිකතර රහත මහතේ එයාගේ අත්දැකීමක් කියනවා. මම මගේ අත් ඒකෝ මූල බුදුහාමුදුරුන්ගේ අත්දැකීම යට යනවා. ධර්මිය යට යනවා. ඒක එක එක්කෙනාගේ අත්දැකීම් ගොඩක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට ඕන වෙලා තියෙන්නේ සුසන්ත මහතේ ලෞතුරා දහම ඉස්මතු කිරීමේ පරම පිවිතුරු චේතනා විතරයි අපේ හදවතේ තියෙන්නේ. ධර්ම ඉස්මතු කරන්නේ. ඉච්චරයි. ඒක තමයි තියෙන්නේ අපි හාමුදුරනේ. අපිටත් ඕනේ මේක ඇත්ත නැත්ත කියන කෙසේ වෙතත් මේ අපේ මේ සැඟවිලා තියෙන බුදුදහම ගොඩ ගැනීම අපේ තරුණ පරපුරට අනාගත පරපුරට මේ ධර්ම දාණය විදෑහැරීම තමයි සත්‍ය වීඩියෝ කිරු චැනල් එකේ අවංක චේතනාව. තුටත් මහත්මයා ඔබට තුමාට බාරයි මේ කිව් කතා දෙවෙනි කොටසේදී හැම හේකම අවසර ගන්න. හරි. හරි.